බොහෝ දෙනෙක් බලාපොරොත්තු සිටි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අපට මැතිවරණය පැවැත්වීමට අදාළව ලබා දෙන මාර්ගෝපදේශය අද දින අප වෙත විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ එම කණ්ඩායම විසින් බාර දෙනු ලැබුවා ඒ මහතා සහෝගේ නිලධාරීන් මේ සඳහා බොහෝ වෙහෙස වුණා අපි මෙහි ආරම්භක සාකච්ඡාව පැවැත්වුවේ පසුගිය අප්‍රේල් මස 29 වෙනිදා එයින් පසු සාකච්ඡා වාර හතරක් පැවැත්වීමෙන් පසු අද දින පස්වරුවේ එම වාර්තාව අපට ලැබිලා තියෙනවා අවිදින මුද්‍රාව අද දිනය යොදලා තියෙනවා මේ වාර්තාව ලැබෙන තෙක් තමයි අපිට අපි කිව්වේ අපිට අවශ්‍යයි ග්‍රීන් ලයිට් එක එහෙම නැත්නම් කොළඑළිය මේකෙන් කියලා තින්නේ හැබැයි ඡන්දය විමසීමේදී ප්‍රයත්නෙපු මාර්ගෝපදේශ අපි මේ සම්බන්ධයෙන් අපගේ මැතිවරණ කමිෂන් සභාවේ සමාජිකයන් තිදෙනා අපේ ජේෂ්ඨ නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සේවයෙන් යුතු අපගේ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු අතරත් නැවත සාකච්ඡාවක් කරනවා අපි මේ මෙහි මුල් කෙටුම්පත් ඔවුන් සමග සාකච්ඡා කරලා තිබුණේ ඒක නිසා අපට ඊටාම සුළු කොටසක් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ මෙය ලැබිලා මේක අධ්‍යයනය කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණය පැවැත්වීමේ දිනය සහ ඒට අදාළ ව්‍යවස්ථා මුද දැන්නේ නිකුත් කිරීමේ කටයුතු පසු ලබන සතියේ සඳුදා පැවැත්වෙන කමිෂන් රබා රැස්වීමේදී තීරණය කරා අද කමිෂන් සභාව රැස් වුණා කමිෂන් සභාව රැස් වෙලා අදත් සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තමයි සාකච්ඡා කරේ ඒට අමතරව අපට තියෙන නයිතිමික කරුණු කොයි ආකාරයටද ඡන්ද ගණන් කිරීම ඡන්ද පැවැත්වීම පිළිබඳ යනාදී කටයුතු පිළිබඳව අපි සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන් අවසන් තියෙනු මේ ඉදිරි දින දෙක තුල එයින් දින දෙකක් අපට නිවාඩු අපට ඒකෙන් පොඩි පහසුවක් ලැබෙනවා අපේ නිලධාරීන්ට අපිත් සමග සාකච්ඡා කිරීමට හෙට නිවා සහ අනිද්දා දින දෙකෙත් ඊට පසු සතියන්තේ මේ කරුණ සාකච්ඡා කරලා අපි 8 වෙනි දින ඡන්ද විසීමට අදාළ ව්‍යවස්ථාවිත කටයුතු ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ එක්කම අපිට තියෙන තවත් කරුණක් මේ ඉක්මනින් මේ කාර්යය කර ගැනීමට බැරි අපි මේ ඡන්ද විමසීමේ වෙනද නොකරපු දෙයක් කරනවා අපි හැම ඡන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරී අනුයුක්ත කිරීමට අපේක්ෂා කරනවා ඒ සඳහා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ යටතේ තියෙන රෝහල්වල විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පාලනය සඳහා රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලයට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල MOH කාර්යාලවල ඒ වගේ සේවයේ නියුතු නිලධාරීන් වෛද්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෞල්‍ය සෞඛ්‍ය සේවා නිලධාරී සියලුම දෙනා නිලධාරීනියන් PHM කියලා හඳුන්වන කෙටිනමින් මේ නිලධාරීන් සියලු දෙනාට අපි තපෑලෙන් ඡන්දේ දීමට අයදුම් කරන ලෙස ඉල්ලා තියෙනවා. ඒ අයදුම්පත් බාර ගැනීම අපි අද 3 වෙනි දින අවසන් කිරීමට නියමිත වෙ තිබුණත් ඒ sannivedana ගැටලු නිසා එම දිනය අපි දීර්ඝ කරලා තියෙනවා ජුනි මාසේ 8 වෙනිදා දක්වා. අපි කියනවා ඒ 8 වෙනිදාත් සකස් කරන අයදුම්පත් එදාම හෝ අඩුම වශයෙන් 9 වෙනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනල්ලා බාර දෙන්න කියලා. අයදුම් පත්‍රය සකස් කරලා තමන්ගේ ආයතන ප්‍රධානියලා වාස්සම් කරවගෙන මැතිවරණ කාර්යාලවලට එකතු කරලා ගෙනත් දුන්නොත්. උදාහරණයක් ඇටියට රුවන්වැල්ලේ ප්‍රාදේශීය MOH කාර්යාලයේ සේවය කරන අම්බලන්ගොඩ පදිංචි කරුවෙක්ගේ ඡන්ද තපල් ඡන්ද අයදුම් පත්‍රය වන්නුනේ ගාල්ල මැතිවරණ කාර්යාලයට. නමුත් ඒක ගාල්ල මැතිවරණ කාර්යාලයට දෙන්න ඕනේ. यटियां कार्यालय सियलुम देवल कैगल ने मतिवर्ण कार्यालय गिना
අපි ඒක හුවමාරු කරගන්න. අපි මේක ඉල්ලීමක් මේ සියලු මාධ්‍ය වලින් අපි ඉල්ලා සිටිනවා මේ කරුණ ප්‍රචාරය කරන්නයි කියලා. මොකද මේ වසංගතේ පාලනය සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරියෙක් හෝ නිලධාරිනියෙක් යෙදීම අපට අවශ්‍යයි. ඒකම අපි බලාපොරොත්තු වෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 5ක් 6ක් 7ක් වගේ දෙයක් එකට කවකල පොකුරක් ක්ලස්ටර් එකක් කලාපයක් අධීක්ෂණයට වෛද්‍යවරේ හේද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් තවත් සහායක නිලධාරියෙක් වෑන් රථයක වගේ ඉඩ තියෙන පහසුකම් තියෙන වාහනයක ඒව අධීක්ෂණය කරන්න එක ඡන්ද පොලක් අඩුම ගානේ හතර වතාවක්වත් ඡන්ද ඉවසන පෙර දින සහ ඡන්ද ඉවසීමේ දින. ඒක නිසා තමයි අපි මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඉන්නන්නේ සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයට තපල් ඡන්ද ඉදුම් කරන්න කියලා. මෙය අත්‍යවශ්‍යම කරන්න ඕන එක. ඒකම අපි මේ වෙලාවේදී ඉල්ලා සිටින කැමති මහ ජනතාවගේ දැන් නඩු තීන්දුව ලැබුණයි කියලා ඡන්ද විමසීම තියන්න යෝජිතයි කියලා මේ වසංගතේ අවසන් කියලා හිතන්නට එපා කියලා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ විශේෂ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දෙන ලද නිකුත් කරන ලද උපදෙස් වලට අනුකූලව ක්‍රියා කරමින් ඒ සීමා කිරීම වල යටත්ව ක්‍රියා කරන්න ලෙස අපි ඉල්ලා සිටිනවා. මොකද තව සති ගණනාවක් යනවා මේ ඡන්ද විසීම තියන්න. ඒ ඡන්ද විසීම හොඳින් තියන්නත් ඉන් අනතුරුව අපි රෝගී නොවි නිරෝගී ජාතියක් හැටියට නිරෝගී ශ්‍රී ලාංකිකයන් ලෙස ඉන්න ඕන නම් මේ වෛද්‍ය උපදෙස් පිළිපදින්න වෙනවා. සමාජ දුරස්ථභාවය මූ ආවරණ සහ නිරතුරුවම අත්සේදීම යන මූලික කරුණු තුන ක්‍රියාත්මක කරන ලෙස විශේෂයෙන්ම තව කෙනෙක් එක කතා කරනකොට මුවාවරණය ඉවත් කරන්න එපා කියන එක අපි තව ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ රෝගය පාලනය වළක්වා ගැනීමේ වගකීම තියෙන්නේ අපේ අතේ. අපේ වැඩේ අපේ අතේ. ඒක නිසා රෝගය පාලනය කරගනිමු. නිදා සාධාරණ විශ්වසනීය ඡන්ද විසීමක් පවත්වමු. ඉන් ඉදිරියටත් සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය වර්ධව ආරක්ෂා කරගනිමු.